දරුවන් ඔබ එක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ITN පිළිබඳ විපක්ෂ නායකගේ අසත්‍ය ප්‍රකාශය ගැන පරීක්ෂණ ඉල්ලා රහස් පොලිසියට පැමිණිල්ලක් එජාපය එක්සත්ව ඉදිරියටම ගෙන යන බව අගමැති පවසයි සති දෙකකදී ත්‍රස්ත සැකකරුවන් 16ක් අත්අඩංගුවට ඖෂධ හිගයක් නැති බවට රජයෙන් සහතිකයක් ITN මාධ්‍ය ජාලයේ සභාපතිනිය ඇතුළු ප්‍රවෘත්ති අංශය ඉලක්ක කර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් වහම පරීක්ෂණයක් සිදු කර ලෙස රහස් පොලිසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කරනවා. රාජපක්ෂ පවුලට මඩ ගැසීමට අවශ්‍ය පුවත් වාර්තා කරන ලෙසට ITN මාධ්‍යාලයේ සභාපතිනිය ප්‍රාදේශීය වාර්තාකරුවන්ට දන්වා ඇති බවට විපක්ෂ නායකවරයා සිය නිල නිවසේ පැවති පක්ෂ නායක හමුවකදී ප්‍රකාශ කර තිබුණා. අදාළ පුවත පෞද්ගලික මාධ්‍ය නාලිකාවක් හරහා විකාශය කෙරෙනු අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ හා උදේ ගම්මන්පිල යන මහත්වරුන්ද එම ප්‍රකාශය තහවුරු කිරීම සඳහා විවිධ අසත්‍ය ප්‍රකාශයන් සිදු කර තිබෙනවා. प्रादेशीय सभापति जीवीपी के देशपाल जी पुलरत्न के नोना राज्य आयतने किसी देशपाल රනිල් මහත්තයාට අමතක වුණත් ඒ මහත්තයාගේ හදවත නම් අතේ පැලවෙන කෙප්පයක් ගත් විමසුම පිටපත සුදර්මන් රදලිය ගොඩගේ මේක රජයේ ආයතනයක් නෙවෙයි ආයතනයකට කිසිම අයිතියක් නැහැ තා දේශපාලන පක්ෂයක අපේක්ෂකයෝ බවුලකට වෙන්න යනම මඩ ගහන එම ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ITN මාධ්‍යාලයේ සභාපතිනිය හෝ ඉහළ කළමනාකාරීත්වය කිසිදු අවස්ථාවක එවැනි නියෝගයක් නිකුත් කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙසයි පැමිණිල්ලෙන් ඉල්ලා සිටියේ. හිතාමතාම තම නාලිකාවේ කීර්තියට හානි කිරීම සඳහා කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසද පැමිණිල්ලේ සඳහන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ITN ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ කළමනාකරු චතුරංගද අල්විස් මහතා ITN මාධ්‍යාලයේ සභාපතිනිය සහ ITN ප්‍රවෘත්ති අංශය සම්බන්ධයෙන් ඊ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් කරන ලද අසත්‍ය අභූත චෝදනා සම්බන්ධයෙන් අද අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ගොනු කළා. ස්වාධීන රූපවාහිනි ඒ වගේම අනිකුත් රූපවාහිනී නාලිකාව, ජාතික රූපවාහිනී නාලිකාව මේ නාලිකා විපක්ෂ නායකවරයාටත් ඔහුගේ පවුලටත් මඩ ගැසීම සඳහා යම් වීඩියෝ දර්ශන එකතු කරන්න එහෙම නැත්නම් එකතු කරලා එවන්න කියලා ප්‍රාදේශීය මාධ්‍ය වේදිකාවට දැනුම් දුන්නා කියන කාරණාව. මේ ඉතා බරපතල කාරණාවක්. රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ කළමනාකරුව ඇතුළු ඉතින් වගකීමෙන් කියනවා සභාපතිනිය හෝ ඉහළ කළමනාකාරීති කිසිම අවස්ථාවකදී මේ ආකාරයේ ප්‍රකාශයක් හෝ නියෝගයක් ලබා දීලා නැහැ. අපි දැක්කා කූට ලේකන සැකසීම සම්බන්ධයෙන් අපරාධකරුවෙකු බවට පත්වලා ඉන්න විමල් වීරවංශ පැහැදිලිවම දේශපාලනයක වශයෙන් අපේ නාලිකාවේ සභාපතිනියට පහර දුන්න ආකාරය. ඒ වගේම ප්‍රවෘත්ති අංශයේ වුවත් වාර්තාකරණය සම්බන්ධයෙන් ඔහුගේ ඇත්තම් අසත්‍ය ප්‍රකාශය බොහොම පැහැදිලිව රහස් පොලිසියට පැමිණිල්ලක් කළා. අපි ඉල්ලා සිටියා වහාම පරීක්ෂණයක් අපිට තියෙන අවංකව බයක් තියෙනවා. මොකද විමල් වීරවංශ කියලා කියන්නේ කූට ලේකන සැකසීම සම්බන්ධයෙන් ඉතාම අපරාධකරුවෙක්. දරුණු ගණ්‍ය අපරාධකරුවෙක්. ඔහුට පුළුවන් මේ සම්බන්ධයෙන් කූට ලේකන සැකසන නිසා අපි බොහොම පැහැදිලිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න. ඒ වගේම මේ විපක්ෂ නායකවරයා මේ ප්‍රකාශය කරේ කවර පදනමක් මත ඉඳලාද? අපි ඒ දැනගන්න ඕනේ. වත්මන් රජයේ යටතේ ITN මාධ්‍ය ජාලයේ රාජ්‍ය නාලිකාවක් ලෙස තම වගකීම් හා යුතුකම් නිසලස ඉටු කරමින් ජනතාව අතර ඉහළ ප්‍රේක්ෂක විශ්වාසයක් දිනා ගැනීමට සමත් වූ නාලිකාවකි. අතීතයේ රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් පුද්ගලයන් ඉලක්ක කර සිදු කළ මඩ ගැසීම් වර්තමානයේ සිදු නොවන බව වගකීමෙන් යුතුව සඳහන් කළ යුතුය. පසුගිය රාජපක්ෂ රජයේ සමයේ පුද්ගලයන් ඉලක්ක කර මඩ ගැසූ ආකාරය රටේ ජනතාවට අමුතුවෙන් මතක් කර දිය යුතු නැත.
යසපාලන ජීවිතයක් ගත කරන පොළොන්නරුවේ සුදු අයියා සිරිසේන මහත්තයාගේ කෙරුවාවල් ගැන සිරිසේන මහත්තයා නිසා සිරිසකට තනතුරු දෙන විට මේ තත්වයේ යටතේ දැන් ඉතින් කල යුත්තේ විමසුම පිටපත මහින්ද අබේසුන්දරගේ වත්මන් රජය පත්වීමෙන් පසු පැවති මැතිවරණ බලදීද රාජ්‍ය නාලිකාවක් ලෙස වගකීම් සහිත ප්‍රවෘත්ති විකාශය කිරීම මැතිවරණ කොමසාරිස්වරයාගේ පවා ප්‍රසාදයට ලක් වුණා. කිසිදු පුද්ගලයෙකු පවුලක් ඉලක්ක කර මඩ ගැසීම වත්මන් රාජ්‍ය නාලිකාවන්ට පුරුදු නැති කටයුත්තක් බව තරයේ අවධාරණය කරන අතරම ඇතැම් මුදල් හා විවිධ වරප්‍රසාදවලට යටවුණු පෞද්ගලික නාලිකා සිදු කරන මඩ ගැසීම් හඳුනාගත හැක්කේද රාජ්‍ය මාධ්‍යවල භාවිතය සැලකිල්ලට ගැනීමෙනි. ස්වාධීන රූපවාහිනිය කියන රජයේ මාධ්‍ය ආයතනයක්. අපේ වගකීම තමයි නිසි මාධ්‍ය සදාචාරයන්ට අනුව කටයුතු කිරීම. ඒක අපේ පහුගිය අවුරුදු කාලේ පුරාවටම පෙන්눔 කරලා තියෙනවා. අපිට කිසිදු අවස්ථාවක් නැහැ කිසිම කණ්ඩායමක්, කිසිම කුලයක්, ජාතියක්, ආගමක්, පක්ෂයක් හෝ පවුලක් හෝ වෙන ඕනෑම පුද්ගලයෙකු ඉලක්ක කරගෙන පහර දෙන්න. මඩ ප්‍රහාර එල්ල කරන්න, අපහාස කරන්න, ඔවුන්ගේ චරිත ඝාතන ආකාරයෙන් ප්‍රවෘත්ති පළ කරන්න කිසිදු අවස්ථාවක් නැහැ. ඒ වගේම අපිට කිසිදු අවස්ථාවක් නැහැ කිසිදු කණ්ඩායමක් වෙනුවෙන් පිනී සිටින්න අනවශ්‍ය වාසියක් ලබා දෙන්නත් අපිට කිසිම අවස්ථාවක් නැහැ. ඒ නිසා අපි නිරන්තරයෙන් ජනතාවට වෙත අපි වාර්තා කරන්නේ නිවැරදි ප්‍රවෘත්ති සහ නිවැරදි තොරතුරු. ඒ තමයි අපේ ප්‍රධාන වගකීම සහ රාජකාරිය. ඒ වගේම අපේ සභාපතිතුමිය ඇතුළු අපේ ඉහළ කර්මනාකාරීත්වයේ කිසිදු අවස්ථාවක අපිට ඉල්ලීමක් බලපෑමක් හෝ නියෝගයක් නිකුත් කරලා නැහැ කිසිම කණ්ඩායමක් කිසිම ජාතියක් පුද්ගලයේ පක්ෂයා පවුලක් ඉලක්ක කරගෙන මඩ ප්‍රචාරය කරන්න අපහාස කරන්න ඔවුන්ට අවාසි වෙන ආකාරයෙන් ප්‍රවෘත්ති පළ කරන්න කියලා කිසිදු ආකාරයක බලපෑමක් කරලා නැහැ. ඒ වගේම ඔවුන්ගෙන් කිසිදු බලපෑමක් අපිට එල්ලන්නේ නැහැ මේ සම්බන්ධයෙන් තොරතුරු එක්ස්ප්‍රෙස් කරන්න කියලා. අපේ ප්‍රවෘත්ති අංශ සියලු දෙනාම හැම වෙලෙම කටයුතු කරන්නේ තම ස්වාධීනව තමන්ගේ රාජකාරිය සහ වාක්‍යයම ඉෂ්ට කිරීමට. දැන් අභියෝගය ඇත්තේ අපට අභූත චෝදනා එල්ල කළ අයටය. අපට කරන චෝදනා සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක පිළිතුරු ලබා දීමට වගකීම් සහිත නාලිකාවක් ලෙස අපි මැදී සිටින්නෙමු. ඒ හේතුවෙන් විපක්ෂ නායකවරයාට අප ආරාධනා කර සිටින්නේ අපට එරෙහි චෝදනා නාලිකා වැඩසටහනක් තුලින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි. ඒ වෙනුවෙන් විකාශන කාලය වෙන් කර දීමටද අප සූදානම්. महिंद राजपक्ष ऐतुलु एकाबद्ध विपक्षे कंडायाम यलित माध्य वारने किरीम संधा कटयुतु करमिन सिटिन बव पार्लिमेंतु मंत्री मुजिब रहमान महता पवसनवा अरलियगह मंदिरे पवती माध्य हमुएदी मंत्रीवर्या प्रश्न कर सिटिए यलि एकाधिपतित्वयट रट गमन किरीम संधा इड दिनवाद यन्नाय සියලුම මාධ්‍ය ආයතන වලට තමන්ගේ ඕනෑම න්‍යාය පත්‍රයකට වැඩ කරන්න පුළුවන් ඒ පරිසරය අද නිර්මාණය වෙලා තියෙනවා. අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපේක්ෂක කරලා අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් ප්‍රශ්න අහන්න බෑ. අද ඒගොල්ලෝ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කතා කරනවා. ඒ ක්ලිප් එක යවනවා මාධ්‍ය ආයතන වලට. ඒ ක්ලිප් එක තමයි දාන්නේ. ඒ පරණ ක්‍රියාකලාප නැවත පටන් අරගෙන මේ තියෙන්නේ. බලය ගන්නත් කලින් ඊළඟට ගෝඨාභය රාජපක්ෂෝ විවේචනය කරනේවත් මාධ්‍ය වල අද පළ වෙන්නේ නැහැ. නවත්ත ගන්න පුළුවන් උත්සාහයක අද ඒගොල්ලෝ දරනවා. මේ මාධ්‍ය කරුවන් මාධ්‍ය නිදහස මේ සියලු දේවල් අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එක්ක ශක්තිමත් කරලා අපි ඉස්සරහට යන්න ආපු ගමන නැවත තමුන්නාන්සල ආපස්සට හරවනවාද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. 19 වන සංශෝධනයේ හරහා රාජ්‍ය සේවකයන් ස්වාධීන කිරීමට කටයුතු කළ බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. අපි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් මිනිසුන්ගේ සිතුම් පැතුම් මනුව අපි වෙනස් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ අපි උදා කරලා තිබෙනවා. ජාත්‍යන්තර වශයෙන් අපිට තිබුණු බලපෑම් ඒ සියලු දේවල් වලට අපි මුහුණ දීලා ජාත්‍යන්තරයේ දිනාගෙන ඉස්සරහට යන්න පුළුවන් පරිසරයක් අපි මේ රටේ ගොඩනගලා තියෙනවා. අද වෙනකොට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අපි අවුරුදු ගණනාවකින් හැව්වේ නැහැ විදුලි පුටුවේ කතාව. විදුලි පුටුවේ සටන් පාඨය අපිට අද අවෝසි කරන්න පුළුවන් වුණා. එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී තුමියක්ව යම් චෝදනාවක් මත එතුමියවත් උසාවියට ගෙනියන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්වත් එදා පොලිසියට ගෙන්න ගන්න ඕයිසි මහත්තයා බය තරාතිරම නොබලා අද පොලිසියට වැඩ කරන්න පුළුවන් මේ ස්වාධීනත්වය පොලිසියට ලබා දීලා තියෙනවා. ඒක දේශපාලන වශයෙන් අපිට අවාසි වෙන්න පුළුවන්. මේ රට ඉස්සරහට යන්න නම් මේ රාජ්‍ය සේවය ස්වාධීන කරන්න ඕනේ කියන ඒ සංකල්පයේ උඩ ඒ තීන්දුව බය නැතුව අරගෙන ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයකට අපි මේ රට ගෙනල්ලා තියෙනවා.
චීනය ප්‍රධානය කළ P-625 නෞකාව අධිකාරියටපත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රීසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ඒ කොළඹ වරාය නැගෙනහිර පරයන්තයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුවයි මෙම නෞකාව පරිත්‍යාග කරැත්තේ. ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු නමින් එය අධිකාරියට පත් කෙරුණා. නව නෞකාවේ අනදින නිලධාරී කපිතාන් නලින්ද ජයසිංහ මහතා වෙත සන්නස්පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. නෞකාවේ නාමපුවරුව සහ නිලලාංඡනය නිරාවරණය කිරීම සිදු කෙරුණේ සර්ව ආගමික ආශිර්වාද මැදේ. ජනාධිපතිතුමා නෞකාවේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. නාවික හමුදාපතිතුමා නෞකාවේ මෙහෙයුම් සෝදානම සැකසීම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් කිරීමක්ද මෙහිදී සිදු කළා. 1994 වර්ෂයේදී නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර 112ක් සහ පළලින් මීටර 12.4ක් වෙනවා. නෞකාවේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකු රාජකාරී කරන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස තමන් පක්ෂය තුල කිසිදු ගැටලුවක් ඇති නොවන පරිදි එක්සත්ව එය ඉදිරියට ගෙන යන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරිලේගහ මන්දිරයේ අද පැවති උත්සවයකට එක්වීමෙන් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේ නව සංධානයේ ගොඩනැගීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස තමන් උපදෙස් ලබා දී ඇති බවයි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය යටතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව සාකච්ඡාවක් පළාත් පාලන මහජන නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිගුණමලයේ අම්පාර, පුත්තලම, මාතලේ, පොළොන්නරුව, යාපනය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජකාරී වසම් රාජ අමාත්‍යවරුන් වන නිරෝෂන් පෙරේරා වසන්ත සේනානායක අනුමාකමගේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිතරංගේ බණ්ඩාර යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි ගිය අවුරුද්දේ හැම ප්‍රාදේශීය සභා මන්ත්‍රීට අපේ පක්ෂ යෝජනාවක් අනුව අපේ මහලේකම්තුමයි සභාපතිතුමා යෝජනාවක් අනුව ඒ වෙන් කරපු මුදල් ලැබුණා. समहार मुदल व्याकृति उदवस्ताव लनिकायट करंट इसेला दवास पनस्व ये निशा व्यदर मुदल तीन तीन मे आवृद्धे हेमेक्के नाटम ये वेंकरप मुदल लबर दिखेला व्याकृति करू दहाल देंट बारी उन्न विश्वापित देंट बारी उन्न समृद्धि अभी दिन दी दीगे मेनक आटवत बेटे साधुन अद श्रेष्ठाधिकरण अतीनो स्वाधीन श्रेष्ठाधिकरण अतीनो निधास्तीन अद वाले को मट बाइन पूर्व अंदे कौरत सुधुअ मेवापी आ रक्षा कल इधिट के अट तेनो ऐना रट खदन मेम और दहायक पहल कूम अट तेन मेक आ रक्षा कर मेक आ रक्षा करदिट के अपे आंडकेत अमति मे पक्षे नायक हटियट अभी संदाने हटियट अभी पक्षे किसीम प्रश्न अन्नत्व इदिट के नीनो अखिल मंकी अन्न कमति मंग अपे पक्ष नायक पक्ष निरधारी धनु दीलो विशेषम मे संदाने वेडकट्यूट शीघ्रम अवसंक्रन किल दी वहाम तमंगे व्याकृति अमत करगेन वेड पटंगन काले मदि अद मध्योली चंद दिन समार पौदलिक मध्य उदयजात पक्षात पक्षे नायक विवेचने खड़ीम लखरा सरसम क्रियात्मक अभी मेकट किसी अटवेन्न एवगे मेकट किसी अभी भयवेन्न हो मुखद दिदास पहले अभी चंद दिन मे इकद मध्य कपिट हिटी एने दिदास पहले चंद दिन अभी आंड बल मुन्े दिदास पहले चंद दिन मे उम तीन राज्य बल उदागन तम ये मेथ व्यापार करें सामान तमुन आसो अभी एक प्रजातंत्र
ජනතාවාදී නිදහස දෝරේ ගලා යන්නට හැම වෙලා තියෙනවා. ඒ දෝරේ ගලන නිසා විවිධ මාධ්‍ය ආයතන විවිධ විදිහට විවේචනය කරනවා. විවිධ කතන්දර කියනවා. උදේ දාපු දෙන ඉඳලා නාලිකාව අවසන් කරන කම්ම ආණ්ඩුවට ගහන නාලිකා වැඩි වෙලා තියෙනවා. අපි මාධ්‍ය නිදහස දුන්න නිසා. ඒ මාධ්‍ය නිදහස අපි නොදී අර ගෝඨාභය රාජවක්ෂලා මහින්ද රාජවක්ෂලා කරපු යුගයේ වගේ කරානම් මාධ්‍ය ආයතන වලට බෝම්බ ගැහුවනම් මාධ්‍ය ආයතන වලට ගිනි තිබ්බනම් මාධ්‍ය වේදීන් අතුරුදහන් කරානම් මාධ්‍ය වේදී පැහැරගෙන ගිහලා අත් කකුල් කැඩුවනම් මාධ්‍ය වේදී මරණ දැම්මනම් එහෙම කරානම් අපිට විරුද්ධව මාධ්‍ය ආයතන එකක්වත් කතා කරන්නේ නැහැ. හැබැයි අපි මේ මිලේච්ච යුගයට ගියෙත් නැහැ. ඒ මිලේච්ච වලට යුගයට යන්න සූදානනොත් නැහැ මිත්‍රවරුනි. පසුගිය සති දෙක තුළ ත්‍රස්ස ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කර සිටියා. අදත් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් JMI සංවිධානයේ තවත් ක්‍රියාකාරී සමාජිකයෙක් අත්අඩංගුවට ගත්තා. වටදෙනිය වෙලම්බඩ ගම්පොළ කියන ලිපිනේ පදිංචි මොහමඩ් රෆයිඩින් මොහමඩ් අලි නැමැති පුද්ගලයා මොහුට ලබා දීලා තියෙන අන්වර්ථ නාමය අබු ඉක්‍රිමා කියන අන්වර්ථ නාමය. නුවරඑළිය කඳවුරේ පුහුණුව ලබා තිබෙන බවටත් විමර්ශනයේදී අනාවරණය වෙලා තිබෙනවා. මේ පසුගිය සති දෙකක පමණ කාලය තුලදී අම්පාර පොලිස් ස්ථානයෙන් JMI ක්‍රියාකාරීන් මේ වන විට 16ක් අත්අඩංගුවට අරන් තිබෙනවා. 30 දෙනෙක් මේ වන විට ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ බාරේ රඳවාගෙන සිටිනවා. මේ 16 දෙනාගෙන් අර බාල වයස්කරුවෙක් අත්අඩංගුවට ගත්තා. ඒ බාල වයස්කරු ගරු අධිකරණයට ඉදිරිපත් කරලා රිමාන්ඩ් බාරේ පසු වෙනවා. ඉතිරි සැකකරුවන් 12 දෙනා තවදුරටත් අම්පාර පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන විමර්ශන සිදු වෙනවා. ඔවුන් 12 දෙනා සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසෙන් විමර්ශන සිදු වෙනවා. පළේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයව අත්අඩංගුවට පත් වෙන්නේ අගෝස්තු 18 වෙනිදා. යුදමුදා විසින් තමයි අත්අඩංගුවට ගැනීම කරලා බාර දෙන්නේ. ඔහු සින්නයියා සිවරූපන් නැමැති පුද්ගලයෙක්. ඔහු සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදු වෙනවා. යාපනයේ පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසෙන් තමයි විමර්ශන සිදු වෙන්නේ. ජනතා හදගස්ම හා ජන දුක තමන්ට හොඳින් දැනෙන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. හම්බන්තොට පැවති උත්සවයකට එක්වීමෙන් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. හම්බන්තොට වලස්මුල්ල බටගස කිරම ඔය හරහා ඉදිකල මහරජ වලගම්බා පාලම ජනතා අයිතියට පත්කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 101ක්. ප්‍රදේශීය තරුණ තරුණියන් 67 දිනක සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ රැකියාව සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද මෙහිදී අමාත්‍යවරයා තින් සිදු වුණා. අපේ රටේ ඔය ප්‍රධානින් කියන ආදයොන්ට ජන දුක තේරෙනවා බොහොම අඩුයි. පහුගිය කාලේ ඔබලා දන්නවා රටේ පාලනය කරන ඇත්තොන් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා වෙඩි නොදින වාහන ගෙන්නගත්. මම ඔබලට කියන්න කැමති මට ඒදන්ලෙන් යන්නත් පුළුවන් හදපු පාලමෙන් යන්නත් පුළුවන්. එදා ඒදන්ලෙන් ගිහිල්ලා තමයි ඔබලාගේ දුක දැනිලා අපි මේ පාලම හැදුවේ. රජකමට සුදුසුකම ලබන්නට පෙර දුක කඳුල වේදනාව ගැන හැඟීමක් තියන්නට ඕන නේද? ඖෂධ හිඟයක් ඇති බව ට ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රී ජයසේකර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළා. පළාත් රුවන්වල වලට ඔක්සිජන් සැපයීම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන ඒ සැපයීම් කරුවන්ගේ මේ ඖෂධ හිඟයක් සමහරලාවට ඇති කරන තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. සමහර වෙලාවට භාණ්ඩාගාරයේ මුදල් ලැබීම අඩු වෙනකොට මෙවැනි ප්‍රසම්පාදනයේ යම් යම් ප්‍රශ්න තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම අපි හිඟයක් නැතුව කරගෙන යනවා. ඔය කියන වගේ විශාල හිඟයක් නැහැ. සෞඛ්‍ය වර්ජිනේකුත් දැන් අද ආයෙත් පටන් අරන් වෛද්‍යවරු. කවද්ද මේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කරන්නේ? මම ගැසට් එකට යවලා. ඔය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දන්නව ගැසට් එකට යවුවයි කියලා. ඒකින්ද තමයි ස්ට්‍රයික් කරන්නේ. මොකද ඊට පස්සේ කියනවා අපේ ස්ට්‍රයික් එකේ ඉඳ තමයි හම්බුනේ කියලා. ඔය පැරණි ක්‍රම වෘත්ති සමිතිවල. ප්‍රවීණ සාහිත්‍යවේදී සමන් නතාවුද හෙට්ටි මහතා රචිත සොඳුරු සැරිසර රම්‍ය සාගරය දිගේ හා සොඳුරු සැරිසර රතු බලකොටුව දිගේ චාරිකා අලංකාර කෘති එළිදැක්වීම බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණා. මෙම කෘති එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක හා අකිල විරාජ් කාර්යවසම් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර යන මහත්වරුන්ද විද්වතුන් කලාකරුවන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම උත්සවයේ අවසානයේ සංවාද මණ්ඩපයක්ද පැවැත්වුණා.
මාධ්‍යවේදී චන්දන තිලකරත්න මහතා එය මෙහෙවූ අතර බිම්සරා ප්‍රේමරත්න වෛද්‍ය ජයන්ත බලවර්ධන හා මහාචාර්ය සුනිල් ආරියරත්න යන මහත්ම මහත්මීන් ඊට සහභාගී වුණා. ඔබතුමා ඔහුගේ මේ ලේඛනය පිළිබඳව තවදුරටත් අපිට මොනවද විස්තර කරන්න? ඔව් එකක් තමයි දොරටුවට මට ආවොත් එහෙම කට කපලා සෙනග ඉන්නවා. සමහරු හිතන්න පුළුවන් මේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ කරන නිසා තමයි සෙනග ඉන්නේ කියලා. එහෙම නෙමෙයි මෙතන මම හිතන්නේ LTT කාර්යෝ ඇරෙන්න අනිත් ඔක්කොම ඉන්නවා. VNP SLFP පොහට්ටුව ඔක්කොම ඉන්නවා. ඒක විශේෂ විමුක්ති පෙරමුණක් තියෙනවා. ඊළඟට ඇත්තටම ඔහුට ඉන්නවා ප්‍රබුද්ධ භික්ෂු පරම්පරාව විද්වතුන් වෛද්‍යවරුන් විද්වල්පතිවරු කලාකරුවෝ සංගීතකාරයෝ විශාල පිරිසක් ඉන්නවා මට හිතෙන්නේ එක කාරණාවක් සමන්ට අසාමාන්‍ය චරිතයක් ඒ කියන්නේ මේ මම සමන් ආශ්‍රය කරන්න කැමති වෙන්නේ සමන්ගේ මොනවා හරි මේ දේශපාලන කුණුගඩුවල් මොනවා හරි අහගන්න දැන් මේ වෙලාවේ හරි ගිනියම්නේ දේශපාලන නමුත් එයා සීතලයි දාදහන්දාවේ හම්බුනොත් කිසි දෙයක් කතා කරන්නේ නැහැ අපි දන්න දේශපාලනයක් නැහැ නොදන්නේ උන් දේශපාලනේ කතා කරනවා එයා ආදේශපාලනික ඒක දෙක තුන්වෙනි එක තරහකාරයෝ නැහෙනේ තරහකාරයෝ කවුරුත් නැහැ කිසි කෙනෙක් මාට අහලා නැහැ චන්දන ඔයා දන්නවා එහෙම කට්ටියක් හදාගන්න තියුණා ITN එක තව කාලයක් හිටියනම් එද මොකටද එහෙම පිරිසුදුත් අවශ්‍යයි ඒක නිසා යන්න ඕනෙම තැනට ගිහිල්ලා හොඳ වෙලාවට ඒක අත්තරලා ආවා ඔයාටත් ඒක අදාළයි රට වෙනුවෙන් එකට සිටුමු වැඩසටහන් මාලාවේ හත්වැන්න හෙට යාපනයේදී ආරම්භ වෙනවා. ලබන 29 වනදා දක්වා එය පැවැත්වෙන අතර සමාප්ති උත්සවය හා ප්‍රගති සමාලෝචනය ලබන 30 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ඇවන්ගාඩ් සිදුවීම හරහා රටේ ජාතික ආරක්ෂාව පෞද්ගලීකරණය කිරීමට කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කිසි දිනක ජනතාවාදී පාලනයක් බලාපොරොත්තු විය නොහැකි බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. රටේ හමුදාවට ලැබිය යුතු ලාභය තමන්ගේ පුද්ගලික සමාගමක තමන්ගේ හිතමිතුරකට පවරනවා හිතමිතුරා ලාභ ගන්නවා රටට බාඩු වෙනවා එතරින් අතරුනේ නැව එකක් අපි දන්නවා යුද හමුදා මූලස්ථානයේ වටිනාකම කොළඹ කේන්ද්‍රීයව තිබෙන ඉතාම වටිනා භූමියක් සින්නක් කරව දෙන්නේ පහළ පාන්තික ජනතාව එලවල දානවා මිලිටරි බලය යොදවලා ගෝඨාභය රාජපක්ෂ පිඹුරුපත් හදලා තිබුණා ගන්නරුව කෘෂිකාර්මික භූමිය එයාපෝට් එකක් හදන්න ගන්නරුව වහලා දාලා ගුවන් තොටුපළක් හදන්න ප්ලෑන් ගැහුවේ කොළඹ විශ්වවිද්‍යාලය ඉවත් කරලා කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි පැත්තට ගෙනියන්න ප්ලෑන් ගැහුවේ අධිරාජ්‍යවාදයට එරෙහිව කතා කරන නව ලිබරල් වාදයට එරෙහිව තප්පුලන වාසුදේව නානායක්කාර තිස්ස විතරන ඩියු ගුණසේකර විමල් වීරවංශ එදා මේ අය දන්නේත් නැහැ වාසුදේව නානායක්කාර මහත්තයා තිස්ස විතරන මහත්තයා කිව්වේ මොකද්ද අපිටත් කොලේ වහලයි මේක කරේ කිව්වා ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකාවත් එක්ක බැඳෙද්දි ඒවට මී කිව්ව නැති ඔළුව කකුල් දෙක අස්සේ හංගන් හිටපු විමල් වීරවංශට හැබැයි ඇමරිකාව මානව හිමිකම් සම්බන්ධයෙන් මුල් කරගනිමින් ශවේන්ද්‍ර සිල්වා මහත්තයා පිළිබඳ ප්‍රශ්නයක් මතු කරනකොට ඔන්න කුලප්පු වෙනවා ඇමරිකන් ප්‍රොවෙසියාව ජනාධිපති කරන්න උමනා කරන පාර හදද්දි එතකොට පරල වෙන්නේ නැහැ තමන්ගේ කාව රකින්න ඇමරිකන් කාර්යය එනකොට ඒ වගේ ඇමරිකන් කාර්යය පෙරාපු රත්තරන් වෙන මොකක් හරි ප්‍රශ්නයක් මානව හිමිකම් ගැන ප්‍රශ්නයක් මතු කරද්දි අන්න ඇමරිකන් කාර්යය ද්‍රෝහි අන්න ඇමරිකන් කාර්යය අසුචි වල හිමල් වීරවංශලාගෙන දේශපාලන දෙබිඩෝ පැරෂුට් අනතුරෙන් මිය ගිය යුද හමුදා සමාජිකයාගේ දේහය ඒ මහතාගේ නිවසෙහි තැන්පත් කර තිබෙනවා අවසන් කටයුතු හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. අම්පාර උහන යුද හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවක යෙදෙන අතරතුර පැරෂුටිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමෙන් යුද හමුදා විශේෂ බලකායේ HKC කුමාර ජීවිතක්ෂයට පත් වුණේ පසුකීතයි. ඔහුගේ දේහය කඹුරු පිටිය ඔබිටිගමු ප්‍රදේශයේ පිහිටි නිවසෙහි තැන්පත් කර තිබෙනවා. දෙදරු පියෙකු වන ඔහුගේ බිරිඳ අටමස් කැවෙනියා පෞලි වැඩිමලාපෝ ඒ මහතාගේ සහෝදරයන් දෙදෙනා සහ සහෝදරියද ආරක්ෂක අංශවලට සම්බන්ධ අයවීම විශේෂත්වයක්. දැන් ව්‍යාපාරික පුවත්. එක්සත් රාජධානියේ වැඩියෙන්ම අලෙවි වන වේදනා සහනකාරකය වන ඩීප් හීට් මෙරට වෙළඳපොළට හඳුන්වා දුන්නා. වසර 60කට අධික කාලයක් ලොව පුරා විශ්වාසය දිනාගත් වේදනා නාශකයක් වන මෙය ශ්‍රී ලාංකීය වෙළඳපොළට හඳුන්වා දුන්නේ රොටෝ සමාගමයි.
රක්තවාතය, ආතරයිටිස්, මස්පිඩු වේදනා, උරහිස් වේදනා ඇතුළු රෝගාබාධ රැසකට ඩීප් හීට් සහනය ගෙන දෙනවා. ඉහළම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පාරිභෝගිකයාට ලබා දීම සිය සමාගමේ අරමුණ බවයි රොටෝ මෙරට කළමනාකාර අධ්‍යක්ෂික ගයත්‍රි රත්නායක මහත්මිය මෙහිදී කියා සිටියේ. HNB රක්ෂණ සමාගම නව ජීවිත රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. ගාල්ලේ පැවති මෙම අවස්ථාවට එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රොෂාන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලසිත විමලරත්න යන මහතුරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මෙහි පළමු යෝජනා පත්‍රයේ බාර දීමද සිදු කෙරුණා. ලංකා බැංකුවේ 80 වන සංවත්සරය වෙනුවෙන් බදුල්ලේදී පාගමනක් සහ රත පිළපාලියක් පැවැත්වුණා. හාලියල ලංකා බැංකු ශාඛා වසලින් ආරම්භ වී බදුල්ල නගරයේ ඔසේ ගමන් කළ එය බදුල්ල ලංකා බැංකු අධිශ්‍රේණි ශාඛාව වෙත පැමිණියා. නව්‍යකරණයෙන් ඉදිරියටම යන තේමාව ඔසේ මෙය පැවැත්වුණේ. ප්‍රදේශයේ සිසු දරු දැරියන්ට ත්‍යාග සහ පැලපිතා දීමටද කටයුතු කෙරුණා. ලංකා බැංකු ශාඛා රැසක කාර්ය මණ්ඩල නිලධාරීන් මේ සඳහා එක්ව සිටියා. ඩයිලොග් ජාතික වොලිබෝල් කනිෂ්ඨ ශූරතා තරගාවලිය විහාර මහදේවී උද්‍යානයේදී පසුගියදා ආරම්භ වුණා. ඩයිලොග් ආසියාටා සමාගම සහ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය එක්වයි මේ සංවිධානය කළේ. වොලිබෝල් ක්‍රීඩාවේ දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික කනිෂ්ඨ සංචිතයට ඇතුළත් කර ගැනීම ඔස්සේ ජාත්‍යන්තරයට හඳුන්වා දීම මෙහි අරමුණයි. කණ්ඩායම් 1625කට අධික සංඛ්‍යාවක් මාස 3ක කාලයක් තිස්සේ මෙහිදී තරඟ වැදීමට නියමිතයි. අවසන් මහා තරඟය මහරගම ජාතික තරුණ සේවා සභහ ගෘහස්ථ ක්‍රීඩා www.itnnews.lk